මේතු න්ත්‍රේ දුහරය හෝසි කිරීම වැලක්වේ රිට ත්ඥාවක් නිකුත් කරනලෙ එල්ලා අධිකරනට පහස කිරීම ෝදාව සම්බන්යෙන් වසන හතරක සෙදනවා නියම වි සිටින රචු රමනාක මහතා විසි ඉදිරි පත් කළ ෙත් සමක් විාගේයට ොගෙනම නිශ් ප්‍රභහ කිරීමට. අභ්‍ය නාදීරනේ නෝග කලා භ්‍යාචනාධ කරනේ සහපති වනිසුරු රර්ුන බේ කර සහ මය දුන්නේ කොයාය මහතුරන්ගේෙන් සමන් වෙත වනිසු මඩුල විසින් මෙම තිුව ප්‍රකාශ්යට පත් කලා තිද ප්‍රකාශයට පත් කරමේ ්‍ය ච ද කර සහ සු ේ කර හ . හන්ළේ මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. යනුව පෙත්සම ප්‍රතික්ෂ කරන වද වනිසුර වයා සඳහන් කලා මෙම පත්සමේ වගූතරවන් ලෙස පාර්ලිමේතු මහලෙකම්වරයා සහ නීතිපතිවරයා නම්කරතිබ සිරද ුව ියම සිටින රජු ාමණක හතාසය නීති වරු මාර්ග අධකර න රිපත් කල පෙත්සමේ සඳහන් කරතිබුණන අධිකර නට පහසකිරීම සම්න්ධය, චෝ සරදවුව නියමී සිටන තමන් පාර්ලිමේතු න්ත්‍ර දුහරය හසසිකිීමේ සූදනක් පවති බව ොරතුර ලැ යි න්. සිරදනුවම් නියමීතිබෙන්නේ අධකරනට අපහස කිරීමේ චෝදනාව සම්බන්ධින් බවත් ඒ අපරාධමය ගනයට අයත් නොවන වර්දකයින් ආණඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සියමන්ත්‍රී දුහරය අහුසි කිරීමට කිසිදු නීතිමය පදනක් නොමති බවයි රංජොන් රාණයි මහතා වෙනුවෙන් පිසිට ජනාධපති නීති්ඥ ෆයිස් මුස්තාා මහතා මේට පරමම පෙත්සම සල බැලු අවස්ථාවේදී අිකරණය හමුවේ කරුණ දක්ොමින් සඳහන් කර තිබුණේ ඒත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනිසිට අතිෙක සොලිසිට ජෙනරල් ඉදිිකාදේව මුුණනිද සිල්වා මහත්මිය පෙත්සම සලකා ැලු අස්ථාව. සිය මූික විරෝධතා මතුකරමින්, පෙත්සම් කාර රංජන් රාමණයි මහතා ඉල්ලා සිටන සහන ප්‍රධානය කිරීමට අභ්‍යච නාධකරනයටට අිරන බලයක් නොමැති බව පෙන්වාදුන්නා යනවා අදාල පෙත්සම වෙභාගේට නොගෙන නිශ්්‍රභරන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පී සිට අදේරග සොලිසිට ජෙන්ඩල් වරිය අධිකරණ නිල්ලා තිබුණනේ යනවා අද අධිරය විසින් එම පෙත්සම විභාගට නොගෙන නිශ්ප්‍රභ කිරීමට තීරණය කලාා. දෙනපතා අලු ස්ේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බට්නක ලික්කර සියත TVව තපස්්‍රබ් කරන්න. අලු ස්‍රඩියෝ ගැන මුලින්ල දැනගන්න මෙම සීනෝක්‍රයක් කරන්න.